හොඳයි ආදරණීය දුවේ පුතේ, අද දිනත් මේ සූදානම් වන්නේ ඔයාලගේ දෙමළ භාෂා පාඩමට. ඉතින් දුවේ පුතේ, ගිය සතිවල අපි ඉගෙන ගත්තා පිල්ලම් නේද? පිල්ලම් අව නැවත මතක් කරගත්තොත් හල් කිරීම ඉගෙන ගත්තා නේද? එතකොට ඉස්පිල්ල, දීර්ඝ ස්පිල්ල, කෝමේ, ඇලපිල්ල කියන පිල්ලම්, ඒ වගේම කොම්බුව, දීර්ඝ කොම්බුව, සංගිලි කොම්බු යන ආදී වශයෙන් කොම්බු ඉගෙන ගත්තා. අද දින පුතේ අපි ඉගෙන ගන්න පිල්ලම්, ඒ කියන්නේ පුතේ පිල්ලම් වල පා පිල්ල කියන කොටස, ඒ කියන්නේ පුතේ ටිකක් සංකීර්ණ කොටසක්. මෙතෙක් ඉගෙනගත් පිල්ලම් වලට වඩා සංකීර්ණ කොටසක්. ඇයි දන්නවද පුතාලා ඒ සංකීර්ණ වෙන හේතුව? පුතේ පිල්ලම් ගැන කතා කරද්දී මේ පාපිල්ල, පුතේ පාපිල්ලේ කාණ්ඩ තුනකින් පාපිලි තියෙනවා දෙමළ භාෂාවේ. කාණ්ඩ තුනකින් පාපිලි තියෙනවා දෙමළ භාෂාවේ. පුතාලට ඒක පෙන්වුවොත් ඔන්න බලන්න, කෙටි පාපිල්ලේ සහ දීර්ඝ පාපිල්ල මේ තියෙන එක කාණ්ඩයක්. මේ තියෙන පුතේ තවත් කාණ්ඩයක්. ඔය තියෙන තවත් කාණ්ඩය. මේ විදිහට පාපිලි වර්ග තුනයි. එතකොට මේ පාපිලි වර්ග තුන දීර්ඝ සහ කෙටි ආදී වශයෙන් තියෙනවා. එතකොට ඒ පාපිලි වල අකුරු පහක් තියෙනවා. පළවෙනි කාණ්ඩේ පාපිලි තියෙන අකුරු. එතකොට දෙවෙනි කාණ්ඩේ පාපිලි තියෙන අකුරු 6යි, තුන්වෙනි කාණ්ඩේ පාපිලි තියෙන අකුරු 7යි. එතකොට පුතේ උදාහරණ විදිහට බලමු. පළවෙනි කාණ්ඩේ පාපිලි තියෙන අකුරු 5යි කිව්වනේ. මොන බලන්න පුතේ, කෙටි පාපිලි, දීර්ඝ පාපිලි, ඒ කාණ්ඩේ කියදෙන විදිය. පු පු, යු යු, වු වු, සු සු ආදී වශයෙන්. ඊළඟට දෙවන කාණ්ඩේ නේද? දෙවන කාණ්ඩේ පාපිලිය දෙන අකුරු 6ක් තියෙනවා කියලා ඉහතින් තිබ්බා. මේ තියෙන්නේ පුතේ පිල්, මේ පාපිලි දෙක, කෙටි පාපිලි සහ දීර්ඝ පාපිල්ල. ඔන්නේ පාපිලි යෙදුනහම කයන්න කුයන්න වෙච්ච විදිය නේද? කු කු කු, රු රු, ලු ලු, මු මු, ලු ලු, ඩු ඩු ආදී වශයෙන්. ඊපස්සේ තුන්වෙනි කාණ්ඩයේ පුතේ මේ පිල්ලම මෙන්න මේ විදිහට කෙටි පාපිල්ල, මේ දීර්ඝ පාපිල්ල, ඒ විදිහට තමයි යෙදෙන්නේ. ඉතින් බලන්න පුතේ, ඒ විදිහට අකුරු 7කට යෙදෙනවා නේද? අකුරු 7ක් අපි මතක තියාගන්න ඕනේ. මේ පිල්ලම යොදලා පාපිල්ල, පාපිල්ල යොදනකොට මේ පිල්ලම යොදන්න. මොනවාද ඒ අකුරු? තුතු, රුරු, නුනු, 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 ඤුඤු, ලුලු ආදී වශයෙන්. එතකොට පුතේ දැන් ඔන්න පුතාලා පාපිල්ලේ ඉගෙනගෙන ඉවරයි. ඉගෙන ගත්ත කිව්වට පුතේ ඕක සිංහල අකුරත් එක්ක ලිව්වොත් තමයි පුතාලට හොඳින් අවබෝධ වෙන්නේ. නැවත නැවත ඔය අකුරු පිල්ලම සිංහල අකුරත් එක්ක නැවත නැවත පහලට ලියලා හුරු වීමක් වෙන්න ඕන. හොඳයි පුතේ, අද දින මම හිතුවා ඔබට සුවිශේෂී දෙමළ අකුරු කිහිපයක් හඳුන්ලා දෙන්න ඕනේ කියලා. මොකද දෙමළ භාෂාව ඉගෙන ගනිද්දී අනිවාර්යයෙන්ම සුවිශේෂී අකුරු ඉගෙන ගන්න වෙනවා. හේතුව තමා දෙමළ භාෂාවේ ලයනු තුනක් තියෙනවා, නයනු තුනක් තියෙනවා, රයනු දෙකක් තියෙනවන්නේ. ඒ වගේ නිසා අපිට දෙමළ භාෂාව ටිකක් සංකීර්ණ වෙන්නත් ඒක හේතුව. එතකොට ල සින්නලාන කියනවා අපි මුලින්ම තියෙන ලයන්න. මේ ලයන්න අපි කියනවා සින්නලාන. දෙවනුව තියෙන ලයන්න පෙරියලාන, එහෙම නැත්නම් කොම්මුලාන. පාමුලාන කියන නමින් මේ පළමු ලයන්න නේද? දන්තජ ලයන්නට සමරූපී ලයන්නක්. එතකොට මුරුදජ ලයන්න සමරූපී ලයන දෙකයි, කොම්බුලාන සහ මවුලාන, එහෙම නැත්නම් මවුල විලාන කියලා. මවුල විලාන කියලා වෙන්න ඕනේ මෙතන. මවුල විලාන කියලා එක හදාගන්න. හොඳයි පුතේ, ඊළඟට අපි යම්. නයනු තුන තමා පුතේ මේ තියෙන්නේ. මේ සුලි දෙකක් තියෙන නයන්න, ඉරණ්ඩු සුලි නාන. සුලි තුනක් තියෙන නයන්න මුඩු සුලි නාන. හරියට අපේ මුඩු දන්තජ නයන්න සහ මුරුදජ නයන්න වගේ. එතකොට පුතේ මුලට එන නයන්න තමයි මේ සුම්මනාන කියන්නේ. වචනයක මුලට තමයි මේ නයන්න බොහෝ වෙලාවට යෙදෙන්නේ. නමුත් පුතේ වචනයක මැදට යෙදෙන අවස්ථාවක් නැත්තේම නොවේ. හරි. එතකොට අපිට භාෂාව පාවිච්චි කිරීමේදී අපිට ඒ වගේ අවස්ථා හමු වේ. එතකොට පුතාලට තේරුම් යයි. හොඳයි දුවේ පුතේ, ර අකුරු දෙකක් තියෙනවා. මේ පෙරිය රාන එකක්, අනිත් එක සින්නරාන. එතකොට පුතේ සාමාන්‍ය රයන තමයි සින්නරාන විදිහට ගේන්නේ. අනිත් රයන ර ට කියන ශබ්ද දෙක මේ දෙන නිසා ඒක ටිකක් සංකීර්ණ
විදිහට තමා වචනවල යෙදෙන්නේ. හොඳයි. දැන් පුතේ නැවත අපි මතක් කරගමු මේ සරාකුරු හෝඩිය වචන. සරාකුරු 12යි අ ආ ඉ ඊ උ ඌ ඒ ඒ ඕ ඕ ඒ අයි ඕ ඕ ආව කියන සරාකුරු 12. ඊළඟට ව්‍යංජන අක්ෂර මම හල් කිරීම නැතුව කියවන්නම්. ක ම් ච ජ ය ට න ත න ප ම ය ර ල ව ල ල ට න කියන ශබ්ද. හොඳයි පුතේ ඊළඟට අපි බලමු මෙන්න මේ chart එක උතරට මේක කියලා දෙන්න ඕනේ. ස්වර අකුරු හා ව්‍යංජන අකුරු එකතු වීමෙන් සෑදෙන අක්ෂර. එතකොට පුතේ ස්වර අකුරක් සහ ව්‍යංජන අකුරක් එකතු වීමෙන් අක්ෂර හැදෙනවා පුතේ 216ක්. බලන්න මෙතන මේ ස්වර අකුරු 18 මේ තියෙන ස්වර මේ ව්‍යංජන අකුරු 18 මේ තියෙන ස්වර අකුරු 12 ඔය අක්ෂර 12 ගුණ කිරීම 18 එතකොට හැදෙනවා පුතේ අකුරු 216ක්. මෙතන මේ අකුරු 216ට අපි කියන ස්වර ව්‍යංජන අක්ෂර. ඒ අක්ෂර 216ම හැදෙන්නේ පුතේ ස්වරයක් සහ ව්‍යංජනයක් එකට එකතු වීමෙන්. ඒත් අපි ඒවට කියන ස්වර ව්‍යංජන අක්ෂර. අපිට පිල්ලම් එක්ක යෙදෙන අකුරු තමයි මේ. නේද පුතේ? පිල්ලමෙන් කියවෙන්නේ ස්වරය. නේද? ව්‍යංජනයට ස්වරය යෙදෙනවා කියන්නේ පිල්ලමක් යෙදෙනවා කියන එක. එතකොට පුතේ මේ ඕනම අකුරක් මේ chart එකෙන් බලා ගන්න පුළුවන් හැදුනේ කුමන අකුරු දෙක එකතු වීමෙන්ද කියලා. මම උදාහරණයක් විදියට මේ අකුර ගත්තොත් උ අකුර සහ ප අකුර එකතු වීමෙන් ප උ පු කියලා හැදුනා. එතකොට මේ අකුර මම ගත්තොත් ඕ අකුර සහ ර අකුර එකතු වෙලා රො කියන අකුර හැදුවානේ. මේ විදියට පුතාලත් බලන්න හොඳින් මේ අකුරු හැදෙන විදිහ ශබ්ද කරන්න ඉගෙන ගන්න අකුරු. නේද? අකුරු හැදෙන අවස්ථාව කොහොම කොහොම අකුරු එකතු වෙලාද මේක හැදුනේ? මොකද්ද එතෙන්ට යෙදෙන පිල්ලම? හොඳින් නිරීක්ෂණය කරන්න අපි අකුරු පේලි දෙකක් විතර කියවමු. මේක අකුරු කියවමු. ත් තතා තිති තුතු තෙතේ තයි තොතෝ තව්. ව් වවා විවි වුවු වෙවේ වයි හොවෝ වව්. අන්න ආදී වශයෙන් පුතාලා කියවන්න ඕනේ මේ අකුරු. හොඳයි පුතේ අපි ඊළඟට යන් මේ තියෙන අකුර වල විච්ච උච්චාරණ විදතා හඳුනා ගන්න අවස්ථා. පුතේ දෙමළ භාෂාවේ අකුරු තුනක් නියෝජනය කරන එක, يعني සිංහල භාෂාවේ අකුරු තුනක් නියෝජනය කරන එක අකුරක් තියෙනවා. දෙමළ භාෂාවේ ක ග හ කියන ශබ්ද තුන මේ දෙන අකුර. එතකොට පුතේ මේ අකුරෙන් ඒ ශබ්ද දෙක තුනම කියවෙනවා. පුතේ ක විදිහට ශබ්ද කරන්නේ පුතේ මේක ගොඩක් වෙලාවට ක අකුර කියලා තමයි අපි හඳුන්වන්නේ. එහෙම ශබ්ද කරන්නේ පුතේ වචනයක මුලට යෙදෙනවනම්. තවත් සුවිශේෂී අවස්ථාවක් විදිහට වචනයක මැදට හල් කිරීමත් සමග යෙදෙනවනම් ඒකත් අපි ක කියලා හඳුන්වනවා. අකුරු දෙකක් යෙදෙන්න ඕනේ එක අකුරක් හල් කිරීමත් සමග යෙදෙන්න ඕන. ඔයාලට උදාහරණ ඕනේ නැතම ඉදිරියේදී අම්බේ උදාහරණ විදිහට පක්කම් තක්කාලි යන්න ආදී වශයෙන්. හොඳයි පුතේ ඊළඟ එකට යන්න කලින් අපි මේ වචන ටික ඊට කලින් පුතේ මේ තියෙන අවස්ථාව අපි බලමු. මේ තියෙන්නේ මම කියලා කලින් කිව්වේ ක શબ્දය ගන්න අවස්ථාව. මේ තියෙන්නේ ග શબ્දය ගන්න අවස්ථාව. ඒක හරිම ලේසි පුතේ. න් අකුරට පස්සේ එනවනම් මේ අකුර හැමතිස්සෙම ග කියලා શબ્ද කරන්න. බලන්න. සංගම් තංගම් වංගි සංගු කිලංගු තුංගු. එතකොට හැම අවස්ථාවකම න් අකුරට පසු වේදෙනවනම් මේ අකුර ග කියලා ශබ්ද කරන්න පුතාලා මතක තියාගන්න. හොඳයි මේ අකුරේ උච්චාරණ අවස්ථා තුනක් තියෙනවා කියන්නේ පුතේ මේ තියෙන තුන්වන අවස්ථාව. අපි දැන් කලින් ඉගෙනගත් අවස්ථා දෙකම හැරුණාම මේ අකුර අනෙක් සෑම අවස්ථාවකම හ කියන ශබ්දයෙන් උච්චාරණය කරන්න කියන එක තමයි මෙතන කියන්නේ. මහන් මහල් කාහම් විවාහම් පුහේ යන ආදී වචනවල හ ශබ්දයේ දක්නට ලැබෙනවා. ඊළඟට පුතේ ත අකුර. මේ අකුරේ උච්චාරණය පුතාලට කියලා දෙනකොට මේ අකුරේ ශබ්ද දෙකයි ත සහ ද වචනයක මුලට යෙදෙන්නේ ත අකුර. වචනයක මැදට ද අකුර. අපි ඊළඟ කොටස තව වීඩියෝ එකකින් මේකේ සවන් දෙමු මොකද කාල සීමාව අවසන් නිසා.